මේ වන විට අපේ රටේ රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මෙය නිර්මාණය වුණ එකකට වැඩිය මේ නිර්මාණය කරපු අර්බුදයක් කියලා පැහැදිලිව කියන්න පුළුවන්. මේ අර්බුදය නිර්මාණය කළේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපි ස්ථාපිත කරපු ව්‍යවස්ථාදායක සභාව විසින්. මේ රටේ අධිකරණයේ ඉහළ අධිකරණවල අධිකරණ නිලධාරීන්පත් කිරීම සහ රජයේ වැදගත් ඉහළ තනතුරුවලටපත් කිරීම අනුමත කිරීම සඳහා ඉතාමත්ම සද්භාවයෙන් ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුව බලය පැවරුවා. ඒ සෑම ආයතනයක්ම ස්වාධීනව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය නිසා. ඒ සභාවේ වසර දෙකක මගේ අත්දැකීමත් එක්ක මම පැහැදිලිව අවබෝධ කරගත්ත දේ තමයි රටේ අනිකුත් ආයතනවලට වඩා ඉතාමත්ම පහත් මට්ටමට ඇවිල්ලා දේශපාලනීකරණය වෙච්ච රටේ තිබෙන දූෂිත ආයතන අතරින් ඉතාමත්ම දූෂිත ආයතනයක් තමයි ව්‍යවස්ථාදායක සභාව. මේ ව්‍යවස්ථාදායක සභාවේ කිසිම ස්වාධීනත්වයක් නැහැ. දේශපාලනික වශයෙන් පරිගැනීම සඳහා කටයුතු කරමින් දිගින් දිගටම තීන්දු තීරණ ගන්නවා. දැන් මේ වෙන විට මෙම තත්ත්වය ඉතාමත්ම උග්‍රත්වයට හැරවිලා තිබෙනවා. ඒ අනුව අද අධිකරණ ශේෂ්ත්‍රයේ විශාල අර්බුදයකට පත් වෙලා තිබෙනවා. අද ජනාධිපතිවරයාට අභ්‍යචනාධිකරණයට සභාපතිවරයෙක් පත් කර ගැනීමටවත් මේ ව්‍යවස්ථාදායක සභාව ඉඩකඩ සලසා දෙන්නේ නැහැ. මෙම සභාව මගින් නිර්දේශ කරපු බොහෝ අවස්ථාවලදී නිවැරදි සාධාරණ යුක්තිසහගත අපක්ෂපාතී තීන්දු තීරණ ගත්තේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. ඊට උදාහරණ වශයෙන් මට කියන්න පුළුවන් අවස්ථා ගණනාවක්. සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් මහත්මයාට නීතිපති තනතුර සඳහා යවපු නිර්දේශය ප්‍රතික්ෂේප කළේ වෙන කුමන හේතුවක් නිසාවත් නෙවෙයි. ඊට පෙර රජයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත් කර තිබීම නිසා. ඒ වගේම දැනට අභ්‍යචනාධිකරණයේ වැඩබලන විනිශ්චයකාරතුමිය වශයෙන් කටයුතු කරන දීපාලි විජේසුන්දර මැතිණිය අභ්‍යචනාධිකරණයේ සභාපති තනතුර සඳහා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර තනතුර සඳහා ජනාධිපතිතුමා යෝජනා කරපු අවස්ථාව සෑම අවස්ථාවකම ව්‍යවස්ථාදායක සභාව ඒ ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කරන්න තිබුණ එකම හේතුව තමයි සුදුකොඩි නඩුවේදී එතුමිය මහාධිකරණ විනිශ්චයකාරවරිය විදිහට ඒකේ චූදිතයන් වැරදිකාරය කරලා නඩු තීන්දුව ලබා දීම. මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියට අභ්‍යචනාධිකරණයට යාමට අවස්ථාව නොලබාම විශ්‍රාම ගන්න සිද්ධ වුණා මහාධිකරණයේ. මොකද එතුමියගේ නම යෝජනා කරපු අවස්ථාවේ ඒ නම ප්‍රතික්ෂේප කළේ ව්‍යවස්ථාදායක සභාව විසින්. එතුමිය ලලිත් වීරතුංග මහත්මයාට මුල් අවස්ථාවේදී ඇප ලබා දුන්නේයි කියන කාරණය මත. ඒ වගේම තවත් විනිශ්චයකාරවරුන් ගණනාවක් ඉන්නවා, සමහරුන්ට විශ්‍රාම ගන්න සිද්ධ වුණා. ඒ උදවියගේ උසස්වීම් මේ සභාව විසින් ප්‍රතික්ෂේප කළා. ජනාධිපතිතුමා මේ සියලුම විනිශ්චයකාරවරුන්ගේ නම් උසස්වීම් සඳහා ව්‍යවස්ථාදායක සභාවට යවන්නේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ නිර්දේශයක් ලබා ගැනීමෙන් පස්සේ. එතකොට අධිකරණයේ ස්වාධීනත්වයේ රකින්න තිබෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. නිල බලයෙන් එහි සභාපති තමයි අගවිනිසුරුතුමා. එතකොට විනිශ්චයකාරවරුන්ගේ ක්‍රියාකලාපයේ හොඳද නරකද වැරදිද කියන කාරණය පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවය දන්නේ නැහැ. ඒක දන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. එතකොට එහෙම නුසුදුසු වැරදි කරපු අය උදවිය ඉන්නවා නම් අධිකරණ සේවා කොමිෂම එවැනි නමක් නිර්දේශ කරන්නේ නැහැ. දැන් අද වෙලා තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව අභිභවා යමින්, ජනාධිපතිවරයාගේ විධායක බලය අභිභවා යමින් ව්‍යවස්ථාදායකය ඉතාමත්ම පහත් මට්ටමට නිවට මට්ටමට වැටිලා අද මේ රටේ පාලනය අවුල් කරමින් මේ රට අරාජික දේශයක් බවට පත් කරලා තියෙනවා.
මේ පිළිබඳව ජනාධිපතිතුමත් චෝදනා කරා ව්‍යවස්ථාදායක සභාවට. ඊට පෙරපට මම චෝදනා කළා ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සමාජිකයෝ හරි දැන් ඉන්න සමාජිකයෝ හරි මේ මම කරන චෝදනාව වැරදි කියලා කියනවනම් මේ සියලු දෙනා එකම එකට උනත් මම විවාදයකට සූදානම් සජීවි රූපවාහිනී විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා.